හැමෝටම අද ක්‍රිප්ටෝ අප්ඩේට් එකේදී බිට්කොයින් වලට මොකද වෙන්නේ කියන එක අපි කතා කරලා බලමු. බිට්කොයින් එක ඕගොල්ලන්ට මතක ඇති මම කිව්වා මෙන්න මේ විදිහට ෆෝලින් channel එකක් එහෙම නැත්නම් ෆෝලින් වෙච් එකක් වගේ තියෙනවා. ඉතින් මේක අප්සයිඩ් එකට යන්න පුළුවන් කියන එක මම Telegram group එකේදී කිව්වා. ඉතින් මේ විදිහටම මාකට් එක මේ හරියට break out එකක් සිද්ධ කරාට ඒක වීකෙන්ඩ් එකේදී තමයි සිද්ධ වුනේ. ඉතින් ඒකත් එක්ක low volume එකක් එක්ක තමයි මාකට් එක වීකෙන්ඩ් එක consolidate වෙලා මාකට් එක break down වුණා. නමුත් ඊට කලින් මේක break down වෙනකොට අපිට 1 hour chart එකේදී මෙන්න මේ විදිහට pattern එකකුත් බලා ගන්න පුළුවන්කමක් තිබුණා. ඉතින් මේ pattern එක break down වෙලා දැන් ආපහු support zone එකට hold කරනවා. ඉතින් මේ හරියෙන් කාට හරි short කරන්න පුළුවන් වුණා නම් දැන් profit book කරගන්න ඕනි කාලේ. මොකද market එක තාම bulls ලා control කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න මම මෙන්න මෙතන 18500ට bitcoin එක ආපහු යන්න පුළුවන් කියන එකට historical repetition එකක් මම ඕගොල්ලන්ට අරන් එනවා. ඉතින් අපි daily chart එකට ගිහිල්ලා බැලුවොත් එහෙම daily chart එකේදී මෙන්න මේ තියෙන support zone එකට, ඒ කියන්නේ දැන් මෙන්න මේ කාලාන්තරයක් තිස්සේ ජූලි වල ඉඳන් මෙහෙම support එකක් විදිහට hold කරපු එක FTX crash එකත් එක්ක මේ විදිහට market එක drop වුණාන් පස්සේ එක්ක මේ හැරි imbalance තියෙනවා. එහෙම නැත්නම් අපව මේක රීටෙස් කිරීමක් විදිහට හෝ අඩුම තරම යා යුතුයි 75% වගේ percentage එකට. මේක අපේලා මේ හරියෙන් රීටෙස් කරලා අපහු මේ හරියට බ්‍රේක් ඩවුන් වෙන්න පුළුවන් ඩොලර් 13000 12000 කියන රේන්ජ් එකට බිට්කොයින් එක වැටෙන්න පුළුවන්. ඊට පස්සේ 2023 ජනවාරි පෙබරවාරි කාලේ තමයි බොහෝ දුරට බොටම් එකක් අවුට්, ඒ කියන්නේ ලෝවස්ට් ලෙවල් එකට එන්න පුළුවන් කමක් තියෙන්නේ මං හිතන විදිහට. ඉතින් ඒක නිසා මම තාම ලොන්ග් පොසිෂන් එකේ ඉන්නවා. ඉතින් දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් බිට්කොයින් එකේ බුල්ස්ලා කන්ට්‍රෝල් කරනවා ඇත්තටම. ඉතින් ඒවත් එක්ක මාකට් එක මෙන්න මේ රේන්ජ් එකට යන්න පුළුවන් කියන තැන ඉන්නේ. මොකද මගේ ලොන්ග් පොසිෂන් මං හෝල්ඩ් කරන් ඉන්නේ මෙන්න මේ 18500 අතරේ ප්‍රොෆිට් එක ගන්න. ඉතින් ඒකට මම හේතුව කියන්නම්. අපි ඩේලි චාට් එකට ගියොත් එහෙම ඩේලි චාට් එකේදී ඔයාලට මේක පැහැදිලිව පෙනෙන විදිහට මම මේ ටික ක්ලියර් කරගන්නම්. අපි ඩේලි චාට් එකෙන් ෆිබොනාචි ලෙවල් එක දාගත්තාම් ෆිබොනාචි එකේදී 50 පොයින්ට් වලින් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට ක්‍රෑෂ් එකක් ඇවිල්ලා මෙන්න මේ ලෙවල් එකේ ඉඳන් මේ බොටම් එකට අපි ගත්තොත් මේ විදිහ ක්‍රෑෂ් එකක් ඇවිල්ලා මේ 0.5 ෆිබ් ලෙවල් එකට රීට්‍රේස්මන්ට් එකක් ඇවිල්ලා තමයි ඊළඟ පාර ක්‍රෑෂ් එක ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ මේ වගේ සෙල් ඔෆ් එකක් ගිහිල්ලා ඒකල 0.5 ලෙවල් එකට මේ ෆිබ් ලෙවල් එකට ගිහිල්ලා තමයි මාකට් එක ආපහු ක්‍රෑෂ් වෙලා තියෙන්නේ. එතකොට ඒ විදිහටම ආපහු මෙතන හයි එකේ ඉඳන් මෙතන බොටම් එකට අපි ගත්තත් බලන්න පුළුවන් මෙතනින් ක්‍රෑෂ් වෙලා ආපහු එක මේ විදිහට ගිහිල්ලා ආයෙ කන්සොලිඩේට් වෙලා ආපහු මේ 50 පීරියඩ් මූවින් ඇවරේජ් එකට දැන් අපි පළවෙනි පාරම ගත්තේ මේ විදිහට මෙතන ඉඳන් මෙන්න මේ විදිහටනේ මෙතන ඉඳන් මෙතෙන්ට අපි ෆිබ් ලෙවල් එක ඇන්දාම ඊට පස්සේ මෙතන ඉඳන් පුල් බැක් එකක් යනවා 50 පීරියඩ් සෝරි 0.5 ෆිබ් ලෙවල් එකට. ඒකල තමා මේක ක්‍රෑෂ් වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට ආයෙ ෆිබ් ලෙවල් එක මෙතන ඉඳන් lower point එකට තමා දින්න පුළුවන් swing low එකට. ඒ විදිහට ගත්තාම අපිට මෙන්න මේ විදිහට බලන්න පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට ෆිබ් ලෙවල් එක ඇන්දාම මේ විදිහ ක්‍රෑෂ් එකක් ඇවිල්ලා 0.5 ෆිබ් ලෙවල් එකට
මාකට් එක පුල් බැක් එකක් ඇවිල්ලා තමයි මේ විදිහේ ක්‍රෑෂ් එකක් ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දැන් අපි මෙතන ඉඳන් මෙතෙන්දනේ ෆිප් ලෙවල් එකක් ඇන්දේ. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ආපහු මෙතන ඉඳන් මෙතෙන්ද ෆිප් ලෙවල් එකක් මේ විදිහට ඇන්දාම ඒකෙදිත් මේ 0.5 ෆිප් ලෙවල් එකේ රීටෙස් කළා තමයි හරියටම මෙතන ඉඳන් මාකට් එක ක්‍රෑෂ් වුනේ. එතකොට ওই විදිහට අපිට බලපුවාම අපිට ඊළඟට ෆිබ් ලෙවල් එකෙන් ඉන්න තියෙන මේ ලෙවල් එකේ ඉඳන් තියෙන ලෝව පොයින්ට් එකට. එතකොට අපි මේ විදිහට අරගෙන මෙතනින් තියාගෙන මෙහෙම ඇඳහම හරියටම අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ සපෝට් සෝන් එකත් මේ විදිහටම එනවා. ඒත් එක්කම ෆිබ් 0.5 කියන ෆිබ් ලෙවල් එකත් මෙන්න මේ ලෙවල් එකට එනවා. හරියටම ප්‍රයිස් එක අපි ගත්තොත් 18505 කියන 500 ගමුක අපි 18500 කියන ප්‍රයිස් එක තමයි මේ 0.5 කියන ෆිබ් ලෙවල් එකේ එන්නේ. ඉතින් ඊට පස්සේ මම හිතන්නේ මේ ලෙවල් එකට එනකම් මාකට් එකක් වෙලා ඊළඟ සෙල් ඔෆ් එක යන්න පුළුවන්. ඉතින් මේ ෆිබ් ලෙවල් එකත් එක්කම අපිට මෙන්න මේ විදිහට සපෝට් ලෙවල් එකකුත් මම මේ ෆිබ් ලෙවල් එක අයින් කරන්න මෙන්න මේ විදිහට හෝල් කරන සපෝට් ට්‍රෙන්ඩ් ලයින් එකකුත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් බැරි වෙලා හරි මේ විදිහට මාකට් එක අප් වෙලා මේ තියෙන රෙසිස්ටන්ස් ට්‍රෙන්ඩ් ලයින් එකකුත් අපිට ඩ්‍රෝ කරන්න පුළුවන්. මේ අතරේ ප්‍රයිස් එක ගිහිල්ලා මේකත් බ්‍රේක් අවුට් කරොත් ගත්තොත් මාකට් එක අපව 25,000කට වුණත් අප් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නමුත් මම හිතන විදිහට මෙතන ඉඳන් ෆිබ් ලෙවල් එක මෙතෙන් අපි ඩ්‍රෝ කරොත් මෙන්න මේ රේන්ජ් එකට අපිට රෙක්ටෑන්ගල් බොක්ස් එකක් විදිහටත් මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ රේන්ජ් එකට ගිහිල්ලා මාකට් එක මෙන්න මේ විදිහට මාකට් එක අපලා ඊළඟ සෙල් ඔෆ් එක ඩොලර් 13,000 12,000 14,000 කියන ප්‍රයිස් එකකට ඩ්‍රොප් එක එන්න පුළුවන්. ඉතින් මගේ දැනට තියෙන ලොන්ග් පොසිෂන්ස් වලින් මාකට් එක ඩ්‍රොප් වුණොත් එහෙම මම ස්ටොප් ලොස් ගන්නෙ නැහැ. මාකට් එක අප් වුණොත් මෙන්න මේ ලෙවල් එකේදී මම 75%ක් විතර ක්ලෝස් කරලා BUSD වලින් ෂෝට් පොසිෂන් එකක් දාන්න බලන ඉන්නවා. නමුත් ඒක ඒ සිටුවේෂන් එක අනුව තමයි. මේ ලෙවල් එකට මාකට් එක අප් වෙලා හොඳ මැරබෝසු කැන්ඩල් එකකින් මේක බ්‍රේක් අවුට් කරොත් මම ෂෝට් කරන්න යන්නේ නැහැ. ෂෝට් කරනවා නම් මේ රේන්ජ් එකේදී ඉන්වර්ටඩ් හැමර් හරි මොකක් හරි බෙයරිෂ් එන්ගල්ෆින් හරි මොකක් හරි කැන්ඩල් පැටර්න් එකක් හැදෙනකන් ඉඳලා තමයි ඒක කන්ෆර්ම් වුණාම තමයි ෂෝට් පොසිෂන් එකට යනවනම් යන්නේ. ඉතින් මගේ මිඩ් ටර්ම් ප්‍රෙඩික්ෂන් එක තමයි බිට්කොයින් එක මෙන්න මේ 18500 කියන රේන්ජ් එකට ආපහු පුල් බැක් එකක් යන්න පුළුවන්. ඒ කරලා අපි තීරණය කරමු මෙතෙන් ආපුවන් පස්සේ තවදුරටත් ඩ්‍රොප් වෙයිද එහෙම නැත්නම් මේක බ්‍රේක් අවුට් කරයිද කියන එක. ඉතින් එච්චර අපි දුරට යන්නේ නැතුව මෙන්න මේ ලෙවල් එකට බිට්කොයින් එක අපේ කියන තැන මම ෆෝකාස්ට් කරනවා. ඉතින් ඔයාලට ෂෝට් ටයිම් ෆ්‍රේම් එකේ පැටර්න් එකක් බලලා ඕගොල්ලොන්ගේ රිසර්ච් එක කරලා ලොන්ග් පොසිෂන්ස් වලට හෝ බයි ට්‍රේඩ් ගන්න පුළුවන් බයි පොසිෂන්ස් ගන්න පුළුවන්. නමුත් ඒක ඕගොල්ලන්ගේ රිසර්ච් එක අනුව කරන්න නම් මේක මගේ ප්‍රඩික්ෂන් එක විතරයි එඩ්යුකේෂනල් පර්පස් ඔන්ලි විතරයි මේ දේ කරන්නේ. ඒකත් එක්ක මම හිතන විදිහට බිට්කොයින් එක 18500ට ගිහිල්ලා මාකට් එක ආපහු ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. ඉතින් අපේ ද බිට්‍රේඩ් ඔෆිෂියල් කියන ටෙලිග්‍රෑම් චැනල් එකට ජොයින් වෙන්න. මේකෙදි ඩේලි අප්ඩේට් කරනවා නිවුස් ඒ දේවල් හැමදේම. ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. හැමෝටම සුබ දවසක්.